හරි අපි යමු සීන් එකට අද එතකොට ඔලිම්පියාඩ් 11 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 10ක් අපි කරා ඒක හැමදාම වගේ ඉතින් මේක මේ පොඩි ප්ලෑන් එකක් මේකට මැත්ස් වල තියෙන පොඩි ආතල් කෑල්ලක් හොයන එකක් නෙමෙයි අපි කරන්නේ ලොකු දැනුමක් සඳහා නෙමෙයි මැත්ස් ලොකු දැනුමක් කියන්නේ මූලික දැනුමක් ඇති කර ගැනීම සඳහා නෙමෙයි තර්මක දැනුමක් තියෙන එකට ඒකේ පොඩි සීන් එකක් තමයි මේකේ අරමුණ මූලික අරමුණ මැත්ස් වලට තර්මක ආසාවක් ඇති කිරීම තමයි එතකොට කෙලිම ප්‍රශ්නට යමු දැන් හැමදාම දැන් මේකට සෙට් වෙච්ච පිරිසක් ඉන්නවනේ එතකොට ඒකේ පොඩි ප්‍රශ්නත් අපි කියනවා ලොකු ප්‍රශ්න සාර්ගිතු තර්මක ප්‍රශ්නත් කිරුණා මොනවා කිව්වත් ඒරියල් අගින් එහාට යන්නේ නැහැ බොහෝ දුරට ඉතින් එතන මුල කියන එක එච්චර වැදගත් නැහැ 7 8 9 වුණත් ඉතින් ඇත්තටම 7 8 ඒ උන්ටත් මේවා තියෙනවා දැන් අද කොටස ගත්තත් මම මේක විස්තර කරාම 7 8 ඒ උන්ටත් ඕනනම් තේරුම් ගන්න පුළුවන් ඒ උන්ටත් තියෙන පොඩි මූලික ගණිත දේවල් ටික මෙතන තියෙන්නේ ඒ නිසා අපි මේකට යමු. එතකොට මම අර ඒරෝල් වලින් එහාට දාන්න නැති මම ඒරෝල් කම්බයින් මැත්ස් කරන නිසා දැන් ඕක එතනින් එහාට පන්නලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේක කැම්පස් උන්ට මේ මැත්ස් උගන්වලා වැඩ නැහැ මේ ලාවේ. ඒ නිසා මේකේ තියන ලස්සන දකිමු. රයිට්. ගානට මේ යමු කෙලිම සීන් එකට යමු. පොඩි දෙයක් මේක. මේකේ තේරුම වශයෙන් ඉස්සෙල්ලා අපි දකිමු ලස්සන මේක. කියන්නේ මේකේ කතාව තේරුම ඔලිම්පියාඩ් 11 වෙනි ප්‍රශ්නේ නම්බර් එක ලිව්වේ හදිස්සියෙ මොන හරි චෝදනා නැතත් යෝජනාවක් නැතත් කියන්නේ ඒක අදාල් නැහැ එච්චරමට. යෝජනාවක් තිබොත් මොනවහරි සලකා බැලීමක් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ ටිකක් නිදහසේ බලමු. මෙන්න මෙහෙම මෙහෙම විශේෂ ලක්ෂණ අවශ්‍යතාවයක් සපුරනවලු මොනවහරි සංඛ්‍යා ABC කියන්නේ සංඛ්‍යා. උතන හැටර මොනවහරි සංඛ්‍යා කියන්නේ මේ සංඛ්‍යා ටිකක් මේ විදිහට එකතු කරලා නෙවෙයි අතට සුළු කරොත් තුන බෙදීම පහක් එනවලු. හා තුන් දෙනා එකතු කරොත් හතරක් එනවලු. එහෙම වෙන වෙලාවේ අපෙන් අහනවා A වත් B වත් C නෙවෙයි. ඇත්තටම ABC හොයන්න අමාරුයි. අමාරුයි නෙවෙයි බෑ. මේ උඹලට තේරෙනවා නේද? සාමාන්‍ය තේරෙනවා නෙවෙයි. මම කියන්නේ මේක පොදුවේ මම කියනවා නම් තේරෙනවද කියලා අහන එක ගැලපෙන්නේ නැහැ. දැන් මට ඒ ලෙවල් නම් උන්ට තේරෙනවද මම දන්නවනේ තේරෙනවද නැද්ද මොනවද කියලා. මේකේ කතාව ගත්තොත් මෙතන ඇත්තටම තියෙනවා අකුරු තුනක්. විචලිත තුනක් තියෙනවා. අතන විචලිත තුනක සමීකරණ දෙකයි තියෙන්නේ. සමීකරණ දෙකකින් කවදාවත් විචලිත තුනක් හොයන්න බෑ. හොයන්නම බෑ. කවදාවත් ABC හොයන්න බෑ. ABC හොයලා මේවට ආදේශ කළා යන්න බෑ. ඒක පොදුවේ දන්න අපි අර සමගාමී සමීකරණ වල අකුරු දෙකක් වන සමීකරණ දෙකක් අත්‍යවශ්‍යයි. තුනක් වෙන්න අනිවාර්යෙන් සමීකරණ තුනක් ඕන. කියපු දේ තේරෙන්නේ මේකෙන් ABC හොයන්න බෑ. ABC හොයන්න බෑ. හැබැයි මේ විදිහට A බෙදීම B දනසි මෙහෙම කියන එකට අගයක් හොයාගන්න පුළුවන්. ඒක ලස්සන තියෙන එකයි. ගානේ ඇති ලොකු දෙයක් නැහැ. නමුත් ඉතින් කතාවක් වශයෙන් ලස්සනයි. දැනුමටත් හොඳයි. අකුරු තුන හොයන්න බෑ. අකුරු තුන හොයන්න නම් සමීකරණ තව එකක් ඕන. මෙතන සමීකරණ දෙකයි තියෙන්නේ. ඒකේ මේකේ තවත් මන් තීරුම කිව්වොත් අපි යම් සංඛ්‍යා ටිකක් 2.8 1 3.5 මොනවා හරි සංඛ්‍යා ටිකක් තෝරගන්නවා. ඒ තෝරගෙන එකයට මේ දෙක එකතු කරලා එකයට ගන්නවා. මේ දෙක එකතු කරලා ගත්තම 3 බෙදීම් 5ක් එනවා. අපි හිතමුකෝ එහෙම කියක. 0.6ක් වගේ කියලා වෙන්න පුළුවන්. එතකොට ඒ 3 දෙනා එකතු කරාම 4ක් එනවා. වෙන්න පුළුවන්. එහෙමනම් මගෙන් අහනවා අර මන් තෝරගත්ත ABC ආගයන් තුන මෙහෙම කරොත් එනාගේ කීයද? හරි. ඇති මං හිතන්නේ. ඔක තමයි තේරුම. දැන් ගානේ තේරුමයි ගාන හදන එකයි දෙකක්නේ. අපි සීන් එකට යමු. මේ වගේ තැන්වල පොදුවේ මේ වගේ තැනකදී අපි සාමාන්‍යයෙන් දැන් මේකේ අගයක් අහනකොට මෙතනින් අපිත් පටන් ගන්නවා. මේකේ අගේ මම මෙතන බෝඩ් එකේ අරියන් බෙමට මේක මෙහෙම ලියන්නම්. මේක සමානයි කියලා පටන් ගමු. අවුලක් නැහැ. ඔහොම යමු. ඒත් හරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ওই ගණන් වලට මෙහෙමත් ගන්න පොඩි දස්සන් දෙයක් තියෙනවා. මම ඒක සාමාන්‍ය අපි සාමාන්‍ය කරන දෙයක්. අපි මේකට නමක් දෙමු. මම E වගේ අපි සාමාන්‍ය E ලන E වල E කියලා සාමාන්‍ය ගන්නවා. E ලෙස ගමු. මම මෙහෙම ගත්තොත් මට ලේසි නෙමෙයි අපිට අපි ඔක්කොටම ලේසි ලෙස ගනිමු. ඔය සිංගල් මම වැඩි යන්නේ ඔන්නෝ ලෙස ගනිමු. හරිද මම කියපු දේ දැන් අපි දැන් ප්ලෑන් එක නැවත කියනවා. මෙන්න මේ අවශ්‍යතා ලක්ෂණ දෙක පිළිහිටිනවා නම් මේ අවශ්‍යතා දෙක සපුරනවා නම් මෙන්න මේකේ අගය ඔව් තමයි අහන්නේ. ඒ කියන්නේ ඊව ලගේ තමයි අහන්නේ. එහෙනම් මම මෙතනින් පටන් ගත්තම හරි ලේසි. ඊ සමාන මෙහෙම ලෙස ගනිමු. දැන් ඊව ලගේ මම හොයාගෙන යනවා. එහෙනම් ඊ සමානයි ඇත්තටම. ඒක ලස්සනයි. ඒක ටික පිළිවෙලයි. දැන් මටත් පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. අපි මොනවා හරි කරමු. මෙතන මේ වගේ ගණන් වල පොදුවේ කරන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද මම මෙතන මේ හරි ලස්සන දැක්ක A දන B දන C ත් මගේ ළඟ ඇහැට පේනවා. ඒ කියන්නේ ඕන තැනක මේ ගාන ඇතුලේ A දන B දන C යවොත් දඩස් 4 සීන්. තේරෙන කතාව ගේමක් නැතුව දාන්න පුළුවන්. මෙතන හැබැයි දැන් ඒ දන මේක නෑ නේ යකෝ දැන්. ඔව්. B දන දැන් මෙතන B දන C නම් තියෙනවා. B දන C ට 4 නේ දාන්න එපා. එහෙම දැම්මා කියලා මේක කියන්න බෑ ඉස්සරහට. ඒතර A අකුරෙන් B අකුරෙන් එනවා තේරුණා නම් ඒකත් අමතක කරමුකෝ. ඒක ඕනේ නෑ. මම මෙහෙම කියන්නම්. B දන C මෙතන තියෙනවනේ. දැන් ගානේ හරි ලස්සන බරපතල தත්ත්වයක් තමයි A දන B දන C
ආවොත් කෙලින්ම හතර දාන්න පුළුවන්. මම හරි ලස්සනට මෙහෙම කරන්නම්. මේ බලපන්. මෙන්න මේකේ මෙතන දැන් ඒ තියෙනවනේ. මම ඔතෙන්ට මෙහෙම එකක් දාන්නද? උඹලට තේරෙනවද? මම දාන්නද මෙහෙම. මේකට මම B ධන 100ක් එකතු කරන්නම් තව. දැන් ඔන්න මේ මන් තියෙන ප්‍රකාශනෙට හානි නොකර මම මෙහෙම එකක් දානවා. මේක දැන් ඔන්න මේ B ධන 100 තමයි මේ තියෙන්නේ. මේ A තමයි මේ. අතෙන් මම දානවා B ධන 100ක්. දාලා මෙහෙම දාන්න බෑ. ගානකට ඔහොම අතෙන් B ධන 100 දාන්න බෑනේ. මම ඒක අඩු කරලා දානවා. මෙහෙම දැන් වරහණක් නම් දාන්න ඕන පුතෝ. ඒක දැනගෙන ඉන්න ඕනේ. මේකට වරහන් කරන්න අවශ්‍ය නැහැ. මම නිකන් දාන්න. ඒකට වරහන් නැතුව දානකො හරි. ඔන්න ඔහොම දාන්න. මේකට වරහන් නොකර කමක් නැහැ. මොකද ධන තියෙන නිසා මම ඕනනම් වරහන දැම්මත් ප්‍රශ්න නැහැ. දාමු ඕන නම් නැත්නම් ඉතින් මෙහෙම දැම්ම ලස්සනයි. දැන් ඇත්තටම මේ කොටස තමයි මේ තියෙන්නේ. මම මේ අතින් B ධන C දැම්මේ මොකද දන්නවද? මම දන්නවා A ධන B ධන C කෙලිම ආවොත් මට සීන් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ මං කරපු දේ හරි නේද? ෂේප් එකේ මම මෙන්න මෙතනත් හදනවා B තියෙනවනේ. මම දානවා A ධන C කියන ඉතිරි කොටස. වරහණක් දැම්ම නම් හොඳයි වගේ මටත් කමනේ දාමුකෝ අපි ලස්සනයි. හොඳව. අවුලන්නේ නැහැ. දොන්දෙම්මත් අවුලන්නේ නැහැ. මෙතෙන් තරම් නොදෙම කියලා වෙනවා. දා නැත් එහෙනම් ඍණ B ඍණ C දාන්න ඕන. හරි. මෙහෙම දාලා ඍණ අන්න මං ඒ ධන සී දැම්මොත් මොකද උඹලා කියන්නේ කිසිම හානියක් ගානට හානියක් උනේ නෑ නේද? ඔන්න ඔහම තමයි දාන්න පුළුවන්. ඇයි මම මේක දැම්මේ? ආ මම දන්නවා සීන් එක. ඕක තමයි සීන් එක ඇත්තටම. ඉතින් ඔච්චරයි ගානේ මේ තියෙන විශේෂ පොයින්ට් එක. ධන සීට මම දානවා ඒ ධන B. අන්න බලපන් ඒ ධන B. දැන් මම මේකෙන් අඩු කරනවා ඒ ධන B. හරි නේද කතන්දරේ? බෙදපන් කෙලින්ම B ධන C නෙමෙයි A ධන C. පොඩි සම්මත රටාවක් කියන්නේ රටාවක් කියන්නේ පොඩි රටාවක් කියනවනේ A B C. B B-ට පස්සේ තියෙන අකුර A-ට පස්සේ B B-ට පස්සේ C C-ට පස්සේ D කියන්න එපා. දැන් මේකේ අකුරු තුනක් තියෙන්නේ. A-ට පස්සේ B A-ට පස්සේ B A-ට පස්සේ B C B-ට පස්සේ C A C-ට පස්සේ C-ට පස්සේ A B. ආයේ අර පොඩි චක්‍ර ගතියක් ලස්සට එනවා. ඒකත් එක කතාවක්. ඒතර මේකේ මම මෙහෙම අතින් දැම්ම අඩු කරා. ඒ මේක හිතාගෙන දැන් හරි දැන් මරු දැන් මරු මම මේ හැමදාම ඊයේ පෙරේද කතා කරමු බුලත් එක්ක මේ බලපං කතාව පොඩි උන්ට තේරෙන්න මොන හරි දෙයක් කියමු මේ බලපං x බෙදීම 3 ධන y බෙදීම 3 මට ලියන්න පුළුවන් x ධන y බෙදීම 3 මොකද උඹලා කියන්නේ සීන් නේද පොඩි අටේ පන්ති ගන්න දෙකේ පන්ති ගන්න හරය සමානයි දැන් උඹලට තේරෙනවද මෙහෙම තිබුණොත් මෙහෙම ලියන්න පුළුවන් කියලා මේක අනිත් පැත්තට තේරෙනවද මේ මෙහෙම තිබුණොත් මේක වෙනම බෙදලා මේක වෙනම බෙදන්න පුළුවන් එකමනේ කතාව රයිට් ඒක කරපම් මෙතන හා නෑ එතන නෙවෙයි පොඩි දෙපා ඒකත් මරු දැන් එතන කරපම් මෙහෙම දෙයක් එලසීන් කියන්නේ ඒ දන බී දන සී මෙතන තියෙනවනේ ආ මේක වෙනම බෙදුම් මේක ඇත්තට මේක තමයි කතාව කෙලින්ම සීන් එකට එන්නද මං ඒ දන බී දන සී දාපන් කෙලින්ම හතරයි කියලා ආ මේක හතරයි හතර ඍණ බී ඍණ සී මොකද උඹලා බී දන සී sorry බෙදීම බී දන සී මං ඔහොම ලියන්නම් මේක මෙච්චර ලියන්න ඕනේ නෑ නමුත් මං ඉතින් පොඩ්ඩක් පොඩි ආතල්යක් දාමු මෙතන නැත හරිනෑනේ හතර පොඩි උන් බල්නුන් ඉන්න මේක පොඩි උනුත් බල්නුන් ඉන්නවා ඒ නිසා මම මේක මෙහෙම දානවා පොඩි වැරද්දක් වුණාද වැරද්දක් වුණා මෙතන මම මේක වරද්දලා ලියලා තිනවා ඒ ධන සී වෙන්න ඕන සී ධන ඒ වැරදීමක් මට ඒක ඒක ලොකු වැරදීමක් සී ධන ඒ තියෙන්නේ හරි සී ධන ඒ ඒක ලොකු වැරදීමක් ඒක දැන් කරගන්න එපා මෙතන මේ මේකට හතර ඍණ ඒ ධන සී බෙදීම සී ධන ඒ ධන සී දෙකම එකයි සී ධන ඒ දාමු හරි මේකටත් දාන්න පුළුවන් ඒ ධන බී ධන සී හතර හතර ඍණ ඒ ධන බී බෙදීම ඒ ධන බී මොකද උඹලා කියන්නේ ඔහොම ලියන්න පුළුවන් නේද හරියට දැන් හරිද කතාව ඇත්තරම දුක හිතෙන්නේ මේක මේකෙන් බෙදපන් මේක මේකෙන් බෙදපන් මෙතන එකක් එනවා මේක මේකෙන් මේක මේකෙන් මේක මේකෙන් මේක මේකෙන් කැමරාව වරෙන් එහා පැත්තට දැන් මම ඔය කියපු විදිහට බෙදන්නම් එතකොට අන්න මට එනවා e කියන අගය හතර යට b ධන c මම අර කියපු දේ බලපන් ඍණ එකක් එනවා දැක්කත් දන්නේ ධන හතර යට බලපන් c ධන a අන්න ඍණ එකක් එනවා මෙතන එනවා හතර යට ඒ ධන b ඍණ 1 පරින් කැමරාව ආයි මොහොතකට මේ බලපන් කතාව මේක මේකෙන් බෙදුවා හතර යට b ධන c මේක මේකෙන් බෙදුවම ඍණ 1යි b ධන c බෙදීම b ධන c 1යි හතර යට මේක ආයි ඍණ 1යි හතර යට මේක ආයි ඍණ 1යි වරින් කෙලින්ම සීන් එකට මෙන්න පට්ට සීන් එක ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි හරි මෙතනින් 4යි 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 කෙලීම ගණන් හතර පොදුවට එක යට බී ධන සී පොඩි දේවල් මේවා මහ ලොකු සිද්ධි නෙවෙයිනේ ධන එක යට ඒ ධන බී මේක හැදුනා නම් ගොඩක් හොඳයි නොහැදුනා නම් ඒත් හොඳයි අලුත් දැනුමක් ගනි. ඔකනේ වෙන්න ඕන. ඒකේ පොඩි ලස්සනක්. මේක අර නිකම් කියන්නේ ඉගෙන ගන්න වගේ එකට නම් මරු පොඩි පොඩි දේවල් ටිකක්. සමහරට එකපාරම පොඩි එකට මේක දැක්කත් ආ යකෝ එළනේ කියලා වෙන තැනකට ඔක සෙට් වෙයි.
තර මේක අර ලොකු සිද්ධියක් නම අර ඕ ලෙවල් සිද්ධියකුත් ඔකේ කරනවනේ පොඩි උන්ට මැත්ස් වලට ආස වෙන විදිහ මොනව හරි දෙයක් දෙන්න පුළුවන් නම් ඒක මාර වටිනවා මොකද මැත්ස් වලට පොඩි ගැම්මක් කියන ඕන එකෙක් ඉගෙන ගන්න ගතියට දඩ සිද්ධියක් වෙනවා සාමාන්‍ය වෙනවා ඉගෙන ගන්න නැති පැත්තට බර උන්ට ගොඩක් දුරට මැත්ස් පැත්ත අහු වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන ඇතිත් මගුලක් නැහැනේ මැත්ස් වල තනිකර බොරු තොගයක් නෙමෙයි යන්නේ හරි ඒ නිසා ඒකට රුකුලක් දෙන්න පුළුවන් නම් ඒක ඉතින් සතුටුදායක දෙයක් ඔන්න ඔහොම ලියන්න පුළුවන් එලසීන් කියන්නේ ABC හිම හොය හොය මගුල්නට අඬ එපා මේකේ යගේ කෙලීම දෙනවා තුන බෙදීම පහයි අන්න බලපන් මේක තුන බෙදීම පහයි මොකද උඹලා කියන්නේ පට්ටරින තුන තේරුණාද කතාව මේ වගේ ಗುಣ කිරීමේදී උඩ දෙක වෙනම ಗುಣ කරනවා යට දෙක වෙනම ಗುಣ කරනවා වෙන්නේ 12 බෙදීම පහ මේක ඍණ තුන පොදු හරයක් ගන්න ඕන අනිවාර්යයෙන්ම සුළු කරන්න කලින් 15යි 12 ඍණ 15 බෙදීම පහ ඔන්න ඔහොම එන්නේ උත්තරේ ඍණ තුන බෙදීම පහ ඍණ තුන බෙදීම පහ තමයි උත්තරේ මේක තමයි එන්නේ ඒකේ හරි ලස්සන කතාවක් අර මම කියපු දේ තමයි අර සංඛ්‍යා ටික ධන ඍණ වෙන්නත් පුළුවන් ABC ධනමයි කියලා කිව්වේ නෑනේ පූර්ණයි කිව්වෙත් නෑනේ භාග වෙන්නත් පුළුවන් මෙහෙම 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 කරලා කරලා බලනකොට මෙතෙන්ට අයවරින් කැමරාව මෙන්න මේකේ මේ 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 විදිහට මෙහෙව ගියම් මෙහෙම එනවා මේක මෙහෙම එනවා එහෙමනම් මෙන්න මෙයාට එන අගේ ෂුවර් එකටම ඒ අපි ඒ තෝරගත් අගයන් ටික මෙතෙන්ට දාගෙන දාගෙන ගියොත් ෂුවර් එකට මෙන්න ඍණ පහ බෙදී ඍණ තුන බෙදීම් පහයි කියපු දේ පැහැදිලිනේ හරි ඉතින් ඕක තමයි සිද්ධිය පොඩි දෙයක් ඉතින් මහලුකු දෙයක් නැහැ මේවද ගණන් කියලා අහන්න එපා එහෙම අහන්න නැහැ නේ බං ඉතින් මේ පොදු වැඩක් කරනකොට එහෙම අහන එකේ තේරුමක් නැහැ නේ ඇහුවා කියලා අදාල් නැති උනට ඉතින් එහෙම අහන්න නැහැ නේ ඒකට මේක ලොකු ගා එහෙම කියන්න එපා පොඩි උන් ඉන්නවනේ මේක මාර ගණන් එහෙම කියන්නත් එපා නෝමල් දෙපැත්තට ඇති අපි බැලන්ස් කරගෙන යමු මේක ඉස්සරහට වැඩක් වගේ යනවනම් ඉතින් ඉදිරි කාලේ තව ටිකක් හොඳ හොඳ ප්‍රශ්න ටිකක් දෙන්නම් ඒක කරන්න පුළුවන් 100%ක් හැබැයි මේ ඔලිම්පියාඩ් ප්‍රශ්න එකයි කේස් එක එතකොට ඔලිම්පියාඩ් ප්‍රශ්න කිව්වම හැබැයි පොඩි දෙයක් උදේ අර වයස් පරතර එහෙමත් තියෙනවා ඉතින් නමුත් මේක නෑ ඉතින් හොඳ හොඳ වයසක තියෙන හොඳ සිද්ධියක් ඉතින් ගණිත මේ වශයෙන් පොඩි ලස්සනක් ඇති වගේ නේ ඕක තමයි සිද්ධිය අපි තව ගානකදී හම්බෙමු ලබන සතියේ එතකොට කතාව ඉච්චරයි මම අර හැමදාමත් කියන වගේ මේ ඕන මම ඊයේ පෙරේද ඊයේ පෙරේද නේ නෑ පෙරේද කියලා ඇත්තටම කිව්වා දවස් 3 4ක් කරලා මේ පිටින පට්ට කට්ටක් කාලා කරලා තිනවා ඕ ලෙවල් මේ සැරේ 23 යනවා 23 ඕ ලෙවල් එක කියන්නේ 24 නේ එක ලියන්නේ ඒ ලියනුන්ට මේ පහුගිය පේපර් එක සම්පූර්ණ සාකච්ඡා කරලා දැම්ම YouTube එකේ මගේ channel එකේ දාලා තිනවා දන්න කියන එකෙක් ඉන්නවනම් බලන්න කීපන් ඒක විභාගයට යන්න කලින් ඒක බලලා යන්න කීපන් මාර දෙයක් ඒක වටිනාකමක් තියෙනවා Right up in a ilan sambemu, ilan vinaganaking, other than nima, HR.